අයිගුවන් චක්‍රටින් නර්මණ සිල්ව නඩම සුබ දවසක් කියන අද තවත් දේශපාලන කතාපාක් සමගින් අපි ඔබ හමුණ ගැසෙන්නේ ජනසිත පෙරමුණේ නායක ඒ වගේ ජනාධිපතිවරණේ ජනාධිපති අපේක්ෂක පත්‍රමුල්ලේ සිවිරතන හම්බුරන් සමගින් තෙරුවන් සරණයි අපි හම්බුරනේ තෙරුවන් සරණයි මහත්මයා මම ඔබතුමා ගෞරවයෙන් මේ අවස්ථාවේදී ඔබතුමාට මාගේ ගෞරවණීය ප්‍රණාමය සක්‍රිය ටීවී චක්‍ර වේබාලේදී මගේ වැඩසටහන කීපයක් ඔබතුමාගේ ගියා මම මේකත් සේපත් කරනවා පක්ෂේ සියලු දෙනාගේ ගෞරව ප්‍රණාමය ඔබතුමාට මේ අවස්ථාවේ සේපත් කරනවා මොකද උනේ ජනාධිපතිවරණේ ජනාධිපති මැතිවරණේ ඇත්ත වශයෙන් කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ මොකද මම පාස් එක්සෑම් එකේ මම පාස් පර එක්සෑම් එක පේලුනේ නැහැ එක්සෑම් පාස් සමහර පාස් එකක් මේ පේලුනා වගේ හඳාවැලකින් කදිලෙන් දුකෙන් සිටියා අපිට ඉතින් එහෙම දුක් වින්ද ඕනේ නැහැ ජනතාව දුන්න වරම මම හරියනාකාර නිසියාකාර පිළිගත්තා ජනතාව 69 ලක්ෂයක් ජනතාවට ඕන වුණේ මේ පරණ ඔරු ටික ඔක්කොම යවන්න. 69 ලක්ෂයේ පරණ ඔරු ටික යවලා අලුත් ඔළුවක් ගේන්න තමයි බැලුවේ. දැන් අලුත් ඔළුවක් ගෙනාවා. අර පරණ ඔරු ටික ඔක්කොටම ආයිබෝවන් කියලා කිව්වා. නමුත් ඔය 69 ලක්ෂයේ මීට පෙර ගෝඨාභය රාජපක්ෂට දුන්න ජනවරම තමයි අපේ වර්තමාන නවවෙනි දාගේ ජනාධිපති අනුර මහත්මයා ලබා දුන්නේ. ඉතින් ඒ නිසා කයේතුමාලා කල්පනා කළ වැඩ කරගෙන ජනතාවත් එක්ක ජනතාව ඉතින් ජනමරණ දෙයි. අපි ජනද අර පරිවැදි කරා අනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔන්න මෙතනදී. නමුත් යම් විදිහකට රාජ්‍ය සේවයගේ ඒ වැටුපක් කප්පාදු කරුත් එම රාජ්‍ය සේවකවන්ට කාගේ පිටින්ද? ඇත්තටම රාජ්‍ය සේවක මාතේ ආරය අසරණ. මොකද දරුවෝ ඉන්නවා, දරුවන්ගේ අධ්‍යාපනය තියෙනවා, මොකද ආකාරي ප්‍රශ්න තියෙනවා. මේ රජයෙන් ගන්න වැටුපනේ. ඉතින් රාජ්‍ය සේවක කියලා වැඩ කරනවා. මම කියන්නේ ඉතින් රාජ්‍ය සේවකයන් ගරුත්වය මේ රාජ්‍ය සේවකයන්ට පරියක් වැටු කරන ප්‍රශ්න නෑ. හැබැයි පරි වැඩි කරනවා නම් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බලපොත් වැඩ කරනවා. දැන් අවවාසී හිටින විදිහට අනුර කුමාර ජනාධිපතිවරයාට මේ කටයුතු ලේසි වෙයිද? දැන් අපි දන්නවා පාර්ලිමේන්තු විසුරුව හැරලා තියෙනවා. තව දිනයක් මම හිතන්නේ කීප මා නොවැම්බර් මාසය ඇතුළතදී පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වෙනවා. ඔව්. ලේසි වෙන්නේ නැහැ. අනුර කුමාර දිසානායක මහත්තයා සමහර විට එතුමා කල්පනාකාරී වෙන්න ඕන කොහොමද මේ ටික කරගෙන යන්නේ කියලා. ඒක මේ දැන් අර ගොඩාක් දෙනින් ඒගොල්ලන්ගේ ඡන්දය ඉල්ලන්න බලාගෙන ඉන්නවනේ. සෑමකටම සම්දානගත වෙලා හොඳ පහිටයකට යනවා. ඒ වුණොත් මේගොල්ලන්ට 113ක් ගන්න බැරි වුණොත් එහෙම අර කොල්ලන් 113කට වඩා ගත්තොත් එහෙම ඉතින් විධායක අග්‍රාමාත්‍යවරයෙක් වෙනවනේ. ඒතර ජනාධිපතිතුමාට වෙන්නේ මොකද? අර කොල්ලන්ට වැඩ කරන්නේ. නාමමාත්‍රි ජනාධිපති කෙනා. ඊට පස්සේ අය අවුරුදු දෙකකින් පස්සේ ජනාධිපති වෙලට බලෙත්න විසුවයි. ඉතින් ඒවත් බලමු නේද අපි. මොකද වෙන්නේ කියලා බලමු. ධම්ම වේලාසන වැඩි කියන්නේ. වේලාසන එතකොට දැන් ඔන්න මැතිවරණයෙන් පස්සේ ජයග්‍රහණයෙන් පස්සේ විශේෂයෙන්ම අනුර කුමාර ජනාධිපතිවරයාගේ මැති ජයග්‍රහණයෙන් පස්සේ ඔන්න දැන් සම්දානගත වෙන්න යනවා අපේ හොරු ටික ආපහු. එතුමාට වැටද? නෑ. එතුමාට විරුද්ධව දැන් සජබේ සාහිත්‍ය ජාතික පක්ෂය එකතු වීමක් ගැනත් අපිට ඇහෙනවා. ඒකේ ඉතින් සජබේ එක්සත් ජාතික පක්ෂය එකතු වෙන දෙයක් නෑ එකතු වෙලා නෙදී. එකතු වෙලා නෙදී. ඔව් ඒගොල්ලන්ගේ ඒ කුමාර ඒගොල්ලන් එකතු වෙලාම හිටියේ. හැබැයි හමුදුනේ හදිසියවත් 113 මේ හොරු සෙට් එක ඇල්ලුවා. ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා වාසිය ඉස්සර කිව්වා වගේ පාර්ලිමේන්තුවේ ඒ ඒකේ දේශි දෙවෙනි අපි අතවටම ඔය කිනු කොමත් හොරු නෙමේ බුද්ධිමත්තු ඒ වගේම මහාචාර්ය කරොස්සයි ඉන්නේ වර ඒ අතලොස්සක් කරන කට්ටිය තමයි ඔක්කොම හොරු ඉතලා ඒ අතලොස්සක් කරන කුඩු ව්‍යාපාර ඉතිරි ව්‍යාපාර අනුකූල විරාක් ව්‍යාපාර නිසා අර උගත් බුද්ධිමත් ශ්‍රේෂ්ඨය ඒකෙන් කැපිලා යනවා. ඒ කියන්නේ ඒගොල්ලන් අර ඔය මේ
අනිත්කට පාලමිටියන් දෙන්න බා. හම්දුර පෞද්ගලිකව හිතනවා අපි ඔය හොරු හොරු කියලා අපි කිව්වට බහුතරයක් ඒ පලාතවලට මේ මිනිස්සු එක එකනට උදව් කරලා තියෙන ඒ මිනිස්සු සම්දෙන උදී ඉන්නේ කියලා. ඔව් ඒක නම් ඉතින් ඇත්ත තමයි ඒ කිය අපි දෙයක් කියන්න බෑ වලක් ගන්න. ජනතාව බුද්ධිමත් වෙන්න ඕනේ. ජනතාව අතරේ තමයි ජනතාව තීරණය කරන්න ඕනේ. අපි හම්දුරන්ට දුන්නු තුනයි මේගොල්ලෝ මේගොල්ලන් කිදෙකද දෙන්න ඕනේ. අපි හම්දුරන්ට චෝදනාවක් දාන්න ඕනේ නැහැ. ට්‍රැක්ටරේ ලකුණ ඡන්ද දෙන්න ඕනේ කියලා හිතේ ට්‍රැක්ටරේ දෙන්න ඕනේ අපි අය දෙනවන්න මට දෙන්න වගමැති පදවිය. අපි ඊට පස්සේ සෝදසීල දෙකලත් එක අපි රට කරන්න පුළුවන්. ඇයි හරිනේ හොඳ නැද්ද? හරිනේ මැදින් ඉතින් මම හරිනේ නෝන ගැන ඉතර කියන්න දන්නේ නැහැ. මේ දෙතුමිය වැඩ බාර ගත්තා වැඩ කරනවා. ඉතින් කාන්තාවක් ඉන්නේ ලේසි නෑ දැන්. කාන්තාවද කොහොමද දක්ෂයි දිනුනේ? බය නැහැ නේද? දැන් ඡන්දිකා ඉතිහාසය බබට ලෝකයේ ප්‍රථම ග්‍රාමතුමිය තුමිය පිරිමියෙක්ව වැඩ කරන පිරිමියෙක් වැඩ කරා වගේ වැඩ කරන්න පුළුවන්. එයා තමයි ඒයි තමයි දක්ෂතාවයෙන් ගන්න පුළුවන්. සමාජයේ අයද ජනාධිපති ප්‍රතිපදිකා ගන්න පුළුවන්. ඔබ වහන්සේ මේ වාර මැතිවරණ ඉදිරිපත් වෙනවද? අනිවාර්යයෙන්. දේශපාලන පක්ෂයක් ලෙස අපි නිතරම ජනතාව ළඟට යන්න ඉපස් අනිවාර්යෙන් දේශපාලන පක්ෂයක් වශයෙන් ජනාධිපති රටේ ඉන්නවා ඊළඟ පාර්ලිමේන්තුවට ඉල්ලන්න ඉපස් ඊළඟ පළාත් සභාවට ඉල්ලනවා. ඒවට අපි ඉල්ලුදා. ඒතර ඔබ වහන්සේ හදිසියවත් ජනාධිපති අගමැතිවරණයට පත් වුණා. ඔබanse විශ්වාසයෙන් තියෙනවා ඔබanse මේ ගේම් එක ගන්නවා කියලා. මාත්මයදී එක බුද්ධියන්නේ. වැඩ කරන්න ඕනේ. බුද්ධිමත් වෙනවා ලංකාවේ. අපි අවිදියෙන් වැඩ කරොත් කවදාකවත් කිසි අවබෝධයක් ලබා ගන්න අපිට කරන්න යන්න පුළුවන්. අපි හඳුරන්නේ මගේ ඉලක්ක ප්‍රශ්නේ දැන් අපේ අනුර කුමාර ජනාධිපතිතුමා දැන් ඔන්න වැඩ පටන් ගන්න තියෙන්නේ. අපි දැක්කා වාහන පොලිමක් එන්න ගෝල්ෆේස් පිටනේ ඇවිල්ලා තිනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔබanse දැකලා ඒක. මහත්තයා මතක තියාගන්න 2015 අර ජෝන් නමරතුංග ඉන්නේ ජෝන් ඔය මෛත්‍රීපාල දිනපත වාහන දෙලේ පෙන්නවා මේකලම ප්‍රසන්න සමිඳුන්ගත් ඒක පෙන්නවා ඉතින් මම අහන්නේ මේක නාටකමක් නෙවෙයි එතකොට ඉදත් ඔය වාහනේ නිකං ගනලා පා කරන්නේ නැහැ ඉතින් නිකං කරලා වාහනේ වාහන පාක් කරා නම් කරුණාකර ඒකට කුමාරන් නැද දාන්න. නීතිය රැහැට ගන්න. ඔය වාහන එකක්වත් පොලෙන් කරලා පාක් කරලා නෙමෙයි තියෙන්නේ ඒකෙන් දැනුවත් පාක් කරන්න. මේක ඉතින් රටේ මිනිස්සුත් දෙන්නලා එයාලගේ ඡන්දයක් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකේ වැඩියි. ඔබ වහන්සේත් හදිසියේ ඇතුළට ගියොත් ඔබ වහන්සේ බොරු අල්ලනවා. අම්මා වරුණ වෙනවද? දැන් අනිල්ට කියනවා. ඔහොමට දරුවන් දෙන්න මම ජනාධිපති වෙනත් එක්ක කතා බහකට සාකච්ඡා කරලා පුළුවන් තරම් වරුණ වරුණට දරුවෝ නීතියෙන් කරන්න කියලා කියනවා. දැන් අනිල් වික්‍රමසිංහගෙන් ওই ප්‍රශ්නය අහුවම පෙන්තු ජනාධිපතිතුමාගෙන් එතුමා අමතක කියන්නේ මම වරු වල්ලන්න නෙමෙයි ආවේ ආර්ථිකය හද. මෙහෙම නේ. ආර්ථිකේ හදන ගමන්නේ වරුන්ට දරුවන් දෙන්න. මේක මේක. ඔය අපි නීතිය වාර්තුන ඇටි නීතිය අයගොල්ලන් කරන්නේ. අපි කරන්නේ ආර්ථික නැකස රට හදන්න. වාසේගේ බලපොරොත්තුවක් තියෙනවා කිසියම් පක්ෂයක එක සම්බන්ධකට. අතම මට කතා කරෙත් නෑ මම කතා කරන්න කිව්වේ නෑ. කතා කර සාකච්ඡා මතින් බලමු. සාකච්ඡා මතින් ප්‍රතිපත්ති වලට ගැලපෙනවා නම් බලමු පක්ෂයක එක කියලා. රට බෙදා වෙන් කරන්නට 13 වෙනි විවස්ථාව ක්‍රියාත්මක නවන දේශපාලන පක්ෂයක් වෙනවා නම් ඒගොල්ලන්ට සාකච්ඡා කළ බලන්න අපි ඉහි දිහට කතා කරන්න දෙනවා. ඉතින් හම්ුනේ ගොඩක් අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වල එක තිබ්බනේ 13 වෙනි එකට ඉඳ දෙනවා. දැන් මම නම් කියන්නේ මගේ කොහොමද කියන්නේ ප්‍රධාන දෙලේ පක්ෂෝ. ඉතින් මාත්‍යයි. මයිතයි මා නම පක්ෂෝ විතරයි. බලතන්නාවනේ. බලතන්නාවෙත් තියෙන උන්ගේ අම්මා උනත් තිබුණානේ. ඒ හැන්න අපිට ඒ අවස්ථාව ගන්න. ඒතර ඔබවහන්සේගේ පෞද්ගලික කාලේ අපි දැක්ක සෝෂල් මීඩියා වල ගොඩක් ස්ටාර් කෙනෙක් වුණා ඔබවහන්සේ. විශේෂමද? ජනාධිපති වරණ නිසා මේ අපි දැකෙනවා සිංහල තියෙනවා අමුතු ප්‍රකාශ කරන සමහර කරන විකෘති කළත් අපි දැක්ක සමාජ මාධ්‍ය මට යම් යම් දේවල් කළා මම ඒවා ගණන් ගන්නෙ මොකද දැන් ඕන කෙනෙකුට ඕන සතුටක් ඇද්දෙනවනේ. ඔබවහන්සේ කේන්තියක් ඇති වෙන්නේ නැද්ද? ඒ වගේ මොකද නැහැ. ඇයිද මේ ප්‍රකාශ වල පොස්ට් හදලා දාන්නේ? බබ නැහැ. සමාජ මාධ්‍යෙ පුළුවන් තරම් මේ වෙලාවේ ජනාධිපති මැතිවරණ වගේම පාර්ලිමේන්තු මැතිවරණේ තියෙන මම පාර්ලිමේන්තුවේ ගිය වෙලාවකදී රටේ නායකොත් පාර්ලිමේන්තුවට සාකච්ඡා කරනවා ගංජා ටික නීතිගත කරලා අවශ්‍ය කරන ප්‍රමිතියක් අතට ප්‍රවාද කරලා අර ආර්ථිකය නැගසුවා. දැන් ඔය ගංජ මාතෘකාව හඳුනී කරන්න ගොඩ දෙනෙක් try කරානේ. ඔබ කරන්නේ ඉන්නේ නේද මේ මේ අනිත්. දැන් මෙහෙමයි මේක මෙහෙමනේ වහද දෙයක් කරනකොට අපි පැහැදිලි ඉදිරිපත් කරන්නේ මෙන්න මේකෙන් මේ දේ සිද්ධ වෙන්නේ කියලා. එතකොට වෛද්‍යවරේ ආයුර්වේද කොමසාර ජෙනරල් එනවා ආයුර්වේද දෙපාර්තමේන්තුව ආයුර්වේද වෛද්‍යවරුන් ඒගොල්ලන්ට සාකච්ඡා කළා මේවා කරන්න.
ඉතින් නේද ආවට ගියාට ඒකලම් කරන්නේ බැහැ කරවන්නේ මේනේ ඔව් බැහැ කරවන්නේ මේනේ අපි කරලා අපේ යටේට නිෂ්පාදනය කරලා ආතිරි ගන්න ආමුදු ගිහිකායන ගංජා පානය කළා දිනා බුදුම්මේ නෑ ඇයි මේ ගංජෙක් මෙච්චර ආදරය නෑ රටේ ආතිරි ගැන දන්නු නේ අපි අනාගතේ බලන්න අතීතේ අතීතේ අපි මුතුන් මිත්තන්කව අපිට කිව්වා දන්නවා ඒගොල්ලන් මේ රටයට අරක්කු තිබුණේ නෑ කුඩු තිබුණේ නෑ පැකට් තිබුණේ නෑ ටැබ්ලට් තිබුණේ නෑ හිතනෝ තිබුණේ නෑ රායෝ කයින් තිබ්බේ ඒ හොඳ ශක්තියකින් අපේ රටේ අපේ රටේ සිංහල බෞද්ධයා වැඩි කරා සිංහලෝ පුළුවන් තරම් එකක් එකක් දෙනවා අඩුවක් 5 10ක් තියෙනවා ඉතින් සමහර පවුල් වල මන් දන්න පුළුවන් මේ මේ තරම් 10ක් තියෙනවා පවුල් වල තරම් ප්‍රදේශක ළමයි යම්මරේ ළමයි 25ක් වෙනවා දැන් නෑ දැන් නෑ එකක් හදා ගන්න එකක් හදන්න බැ ඒක කැට වෙනවා කියනවා ඌට පල නෑ ඌ ගිහිලා නීදී කොහරි ඔය ඔක්කොම ඉස්සරේ තමයි ගංජා නීතිගත කරන්න මුචි ප්‍රමාණය පාවිච්චි කරන්න ඔය ඉතින් රජයේ තියෙන එක කරන්න බමුදින කරන්න ඉතින් ඒ වගේ නම් හොඳයි ඒක රෝග ඔය ඇබ්බැහි නැතිනවා අයිස් නැතිනවා අනේ අනිවාර්යෙන් අයිසුත් නැහැ කුඩුත් නැහැ එතුනොත් නැහැ ටැබ්ලට් නැහැ අරකින් යාගේ ශරීරයේ සම්පූර්ණ කරන්න පුළුවන් ඒකනේ ගොඩක් අය කියන්නේ ඔය ගංජා ගම මොළුල් කාර වෙනවා ඔය වෙන්නල වෙනවා හොස්පිටල් ගේන ගින්ච කට්ටිය ඉන්නවා කියන්නේ ඒ කාලේ නම් ගංජා බීලා කිසි කෙනෙකුට ලෙඩක් දුවක් ඇදුන්නේ නැහැ. ඒ කාලේ නම් හොඳට හොදාකාරව හිටියා ශක්තිමත්. ඉතින් මේතක මේතක කාලේ එනවා කේරළ ගංජා වලද? කේරළ ගංජා ඉතින් හැමෝම අපි මේ දුකට එන්නේ පිටින්නේ. විසින්නේ නැහැ. මම කියන්නේ කච්ච ගංජා බොන්න කියලා මම කියන්නේ. ඒකෙන් අපිට අවශ්‍ය කරන ප්‍රමිතියකින් අත සායන නිෂ්පාදනය කළා ඒව විදේශයට කවද යවලා ආතින් නගති. ආමුදුර ඔය ටොපික් එක අල්ලගෙන ඉන්නේ පොඩි මේ අපේ ඉන තරුණ පරම්පරාව නේ නේ තරුණියන්ට ඔක උනපෑ තරුණියන්ට අති නීති ආරගෙන උතුම් තත්ත්වෙකින් නීතිෙම දිනන ගොන්න. මම කියන්නේ අපේ ආර්ථික සම්බන්ධ. රටේ ආර්ථික සම්බන්ධ. නැතු එහෙම මේ තරුණ ප්‍රජාව අල්ලගන්න කියලා එකක් නෙමෙයි. කොහොම තරුණ කොල්ල බොරන්නේ වා. මෑ එදේ ගොන්න බෑනේ අපේ රටේ කොරේ. බොරන්නේ බොන්නේ. බොරෙන් අර බොරන්නේ. හරි දැන් හම්බුනේ ඔබ වහන්සේගේ තවත් මම දැක්ක YouTube channel එකක කියලා තියෙනවා මේ බහුබාරය ක්‍රමය අපෝ ලංකාවට අඳුරනවා කියලා. මේකත් ලොකු ප්‍රශ්නයක් මේ තියෙනවා. කින්ද දෙන්නේ තියා ගන්න පුළුවන් කැමැත්තෙන්. බින්ද කැමති නම්. බින්ද යම් විදිහකින් මේ ඇලවෙති කියන්නේ මියා තේරෙන්න කරන්න ඕනේ. ඉතින් ඒක ප්‍රතිපත්ති ප්‍රකාශයක් විදිහට ඔබ වහන්සේ කරලා නැත්නම් මේ බොරුවද social media එකේ. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අදේ මගේ දෙන්නේ. දැන් දරුවෝ නැහැ නේද? දැන් දරුවෝ නැතුවා විවාහ වෙනවා. නෑ මෙහිමයි පාටෝ තුනක වැරදිදී දේශපේමිය භික්ෂුව කෙනෙක් භික්ෂුව ධර්ම දේශනා කරනකොට ධර්ම යන ගමනක් කරනකොට ඒක විහාරස්ථානේ තුල දේශපාලනය කරන විහාරස්ථානේ පිට ඊළඟට සංගීතාත්මක සංගීත අධ්‍යක්ෂ සංගීතය කරනකොට එතනදී සංගීත රසය අපි අහනවා ඉතින් සංගීත රසයයි ගංජාරසය දෙක තෙලි කියලා නේ මම කිව්වේ ඔක. ඔක ඇත්ත වශයෙන්ම ඒකට ගැහුව වර්ගයක් විතරයි. නමුත් සංගීතයේ රස විඳිනකොට අපේ ශරීරයේ ලෙඩ රෝග යම් යම් සුවල. ඔබට මාර ආවෙනික ගීතයක් ඇති. හැම කෙනාටම ඇති. ඔක ඇහුවා කියලා අපි කටපාඩම් කරන්නේ නැහැ නේ. අපි ඔබ මේ කණේ මේ පිට කරා. සමහර අය ගන්නත් අර ගීත පාඩම් කරන ඕම් කියන්නේ.
ඔය කොහෙවත් නැති එක එකනාට මම කඩේ යන්න කැමති නෑ ඒ සර් කියන්න කැමති නෑ අපේ ගෞරවනීය සලකන්න ඕන තලෙකින් තුයද මම කාගේවත් සහයෝගිතා පක්ෂයක් නොවන බව ප්‍රතිපාදක කෙනෙක් කියන්නට වක්කීම අපි තව දිලත් නෑ දෙන්නෙත් නෑ ඒ නිසා මම කියන්නේ ජනතාව ඉල්ලලා දෙන්නේ ඔබට අමුනාර වටිනා ඡන්දයේ ට්‍රැක්ටරේ ලබා දෙන ට්‍රැක්ටරේ දින්න ගම්පලාති මිනිසුන්ට පුදුමාකාර සහන ලැබෙනවා අන්තිම කෙටි ප්‍රශ්නයක් තියෙනවා අනුකුමාර ජලන්තතුමාට යම් කිසි උපදෙසක් තියෙනවද කියන්නේ ඉතින් ඒක මට අපදේ දෙන්න ඕනේ එහෙම නෙමෙයි දැන් නෑ නෑ ඒක මගේ ආරක්ෂක උපදෙස්මා වැඩි පාවිච්චි කරන්න නෑ ඒක මට අපුපදේ දෙන්න අවස්ථාවක් නෑ ඒක මම හොඳට උපදෙස් අරන් තින්නේ උපදෙස් මණ්ඩලයක් ඉන්නවා මේ අපි වගේ අහිංසක ස්වාමීන් වහන්සේ හරි එහෙනම් ඔබ වහන්සේට බොහොම ස්තුතියි අපි තවත් මැතිවරණයට ලං වෙලා අපි තවත් දවසක සාකච්ඡා කරමු එනවා අවස්ථාවේ අවස්ථාවක් කරනවා සිල් දනාට දෙවන් සරණයි සිල් ප්‍රාර්ථනා කරලා ස්තුතියි දෙවියන් සකියා ටීවී අධිපති මාට බොහොම ස්තුතියි ඉතින් සර් අපි වන්දනා කරමු